තේරුණනේ රටේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රටේ මොනවාරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා, මොනවාරි ගැටලුවක් වෙලා තියෙනවා නේද? ඒ වගේ දැන් ඔයා හිතන්නකෝ, දැන් අපි වුණා පොදු ස්ථානයේ ගැවෙන්නේ කොහමද කියලා. හා මේකේ මොනවද ප්‍රශ්න වෙන්නේ? ඇයි ප්‍රශ්නයක් වෙනවනේ එන්න. ඔයාලා අනන්‍යතාවයක් නැහැ නේද? ඇයි මූණ වහගෙන ඉන්නකොට හරිද? ඒතර අනන්‍යතාවයක් නැහැ. අනිත් අවයව ප්‍රශ්නයක් නැහැ මෙයාගේ. දැන් ඔයාගේ අනිත් ඔක්කොම වහගෙන ඉන්න පුළුවන්. මූණ කියන්නේ මිනිස්සුන්ගේ අනන්‍යතාවයක් හොයාගන්න එකක්නේ. නැද්ද මං අහන්නේ? මේක දැන් ඔයා හිතන්නකෝ. දැන් පොඩ ඉන්නකෝ. ඔයාලගේ ඉන්න ඒරියා එකට අපි ගියෝතින් මේ මූණ වහගෙන ඔයාලා බලනවද? මේක දැන් රජෙන් ඇලවුනේ. ඒක තමයි මේ රජය තමයි ඔක්කොම විනාශ කරන්නේ. මේ රජය තමයි විනාශ කරන්නේ. මේ කාලගන්නේ රජය ඔක්කොම තමයි මේව කරන්නේ. තේරුණාද? ඔයා අහන්නකෝ ඒජිසෝ. දැන් අපේ ගෑනු ළමයිගේ කවදාවත් මෙහෙම මූණ වහගෙන ඉන්නවද? නෑ, අවශ්‍යතාවයක් නෑ. ඒක බොරු දෙයක් නේ. ඒක බොරු ආගමික ප්‍රශ්නයක් නෙවෙයි. අන්න ඒක තමයි ශරියා නීතිය. ඒතකොට මෙහෙ තියනවද රටේ? සාමාන්‍ය දේ අපේ ජීවත් වෙන පුළුවන්. ඒක ඇත්ත. නමුත් තාම මං ආන්නේ දැන් ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. අපි පිළිගන්නවද? බෞද්ධ රටක් කියන පිළිගන්නවද? එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ නැති නීතියක දෙයක් පුළුවන්ද කරන්න? දැන් ඔයාලා ටික විතරයි මෙතන ඉන්නේ. සාමාන්‍ය මම දන්නේ අපේ පොලිසියක් තියෙනවා, හදයක් තියෙනවා. නමුත් පොදු ස්ථානයක කොහොම ගැවසෙනකොට අනිත් මහජනතාවට ඇත්තටම සැකයක් යුදිනවා, බයක් ඇති වෙනවා. හේතුව තමයි ඔයාලා කවුද, කින්ද මන්ද. සාමාන්‍යයෙන් මූණ ටික පහඩුව, ඒක මූණ තියෙන ටික බලාගත්තොත් අපිට පුළුවන් කවුද කින්ද මන්ද කියන එක අඳුරගන්න. නේද? නැද්ද මං කියන්නේ? ඒක අවුල සාධාරණ නැද්ද කියන එක? සාධාරණ. ආ, ඒක කිසි අවුලක් නැහැ. ඒත් ඉතින් ඒක රූල්ස් එකක් තමයි. ඊට පස්සේ තමයි අපි එළියට ආවේ ID කාඩ්. එතකොට එතකන් තියෙනවා. එතකන් ඔයාලා මේ දවස් ටිකේ ඔයාලා මේක දාන් හිටියේ නැහැ. නැහැ. එළියට ආවෙත් නැහැ නේ අපි. ඒතර දවස් එළියට නැහැ. ඒ කියන්නේ ආ දැන් එතකොට බෝම්බ පස්සේ විසඳුනා ඔක්කොම මෙරයි හොරු වැල්ලුවා ඔක්කොම ඉවර ආපහු ඒ විදිහට පුළුවන් නේ. දැන් ආපහු කාලෙකදී බෝම්බයක් පිපුණාට පස්සේ තමයි ආපහු ඔයාලා එළියට එන්නේ නැහැ. ඒ විදිහට කිට්ටක් දාගෙන ඒ විදිහට ඉන්නවා. එතකොට ඒ විදිහටද වෙන්නේ? මං අහන්නේ දැන් රටක දැන් බෝම්බයක් පිපුණාකම් මේසු හිටියා. නැති කාලේ කවුරුවත් නැහැ. ඈ දැන් ආපහු ඒ කාට මූණක් දාගෙන ඉවරලා වහගෙන ඉන්න පුළුවන් ඔයාලට නේද? හරි, කමන්නේ මේ අපි කතා කරේ සාමාන්‍ය දෙයක්. නෑ නෑ, ඔයා කතා කරේ මට සතුටුයි. දැන් මෙහෙම සාමාන්‍ය මේ වගේ සාමාන්‍ය ස්ථානයක දැන් මගෙත් ඉන්නවා යාළුවෝ. ඇත්තම කියන්න ඔය ඕන තරම් ඉන්න ඔයා ගාලේද? කිව්වා ගාලේ කොහෙද? ගින්තොට පුළුවන් දෙපැත්ත යන්න. එහෙම මිනිස්සුන්ට පෞගේ දවසේ කොමාරි අතන ඇවිල් ඉවර වෙලා මොකද්ද කඩේකට යන්න කියලා මිනිස්සු විරුද්ධ වුණා. ඒ කියන්නේ ඇත්තටම ප්‍රශ්නයක් නැහැ අපිට. ඔයාලා ඌක දාගෙන හිටින ප්‍රශ්නයක් නැහැ. නෝ, ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ආරක්ෂාවත් තියෙන. දැන් ඔයාලා දැන් හිතන්නකෝ, පහුගිය දවසේ එදා බෝම්බ කේස් එක වෙලාවෙම මතකද පිරිමියෙක් කෙනෙක් ඇඳගෙන ගියානේ මේ ඇඳගෙන ගියා. ඔව්, මේ නිබුරුකාවනේ කියන්නේ. ආ, නේ කොළඹ පැත්තේ. ඒක ඇඳගෙන ගිහිල් ඉවර වෙලා එතකොට මිනිස්සුන්ට ඒක අඳුරගන්න බැරිවල ප්‍රශ්නයක් වුණානේ. ඒක තමයි මං අහන්නේ. දැන් අපිට මෙයාව අඳුරගන්න බෑ. අපිට චෙක් කරන්න බෑනේ. අපිට මූණෙන් තුවාමේ පුළුවන් ගෑනුවෙක් කියලා පිරිමියෙක් කියන එක අඳුරගන්න පුළුවන්. ඕන විදිහට චෙක් කරන්න පුළුවන්. අපි මූණ වහගෙන එවොත් ඔයා කවුද? ඔයාගේ ID එකෙන් මූණ බලන්න ඕගොල්ලන්ට චෙක් කරන්න පුළුවන්. ඒක තමයි රටේ නීතියේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ඔව්. ඒක හරි, ඔයාලගේ වැඩ කරගන්න. ඉතින් පොලිසියකුත් ඉන්නනේ රට ගිහිපු. කිසිම දෙයක් නැහැනේ මේකේ. මේමයි රට ඒකේ රූල්ස් එකක් එනවා නම් එතන අපි ප්‍රශ්නයක් කරනවා. දැන් ඒක තමයි. දැන්වත් ඒක කතා කරලා වැඩක් නැහැ. දැන් අර අතනත් ඉන්න මුස්ලිම් කට්ටිය ඔයාලගේ මූණ පේනවා නම් කොතර මිනිස්සෙක්. ඒ කියන්නේ මූණ කියන එක මන්නම් දකින්නේ නැහැ මෙනත් විදිහකට. කියන්න බෑනේ. මේක ක්‍රිස්තියානි කෙනෙක් මේ බුක් එකේ ගාලා තියෙනවා. ඒක අපි අඳින්න එපා කියලා නෑ කවදාවත්. ඒ කියන්නේ අපි කියලා දෙන එක අපි කියන ගැල්ල විතරයි මහත්තයා. හරිද? දැන් ඔයාලා මෙතන හින්ද මම මූක් කියන්නේ. ඔයාලා වෙන ස්ථානයකට ආවම මම ඇත්තටම කතා කරනවා. මෙතන මට කතා කරන්න බෑ. මෙතන පොදු ස්ථානයක්. මම විතරක් මෙතන සිංහල මිනිස්සු දෙන්නෙක් විතර මෙතන තර්ක කරනවා ඔයාලත් එක්ක. තර්ක කරන්නේ නෙවෙයි. මෙතන ඉන්න ඔක්කොම මිරිස්සු විරුද්ධ වුණොත් ඔයාලට අනිවාර්යයෙන්ම ගලවන්න වෙනවා. තේරුණාද? දුනත් අපි මොනවද කරන්නේ දන්නවද? කාලය යනවා. යනවා. අන්න ඒක තමයි කරන්නේ. ඕක වේ කරනවා එතන. ඒ කියන්නේ ඉඩක් අපිත් ලංකාවේ මිනිස්සුනේ. එහෙම ඉඩක් දෙන්නේ නැත්නම් අපි යන්නයි වෙන්නේ. ලංකාවේ මිනිස්සු එකට අන්න ඒක තමයි මම අහන්නේ. ලංකාවේ මිනිස්සුන්ට කොහොමද ශරියා නීතියක් කියන එක? අන්න ඒකනේ ගැටලුව තියෙන්නේ.
ඒක දෙකත්ම දන්නවා මගේ යාළුවා ඉන්නවා මං අහන්නේ ලංකාවේ තියෙන මිනිස්සුන්ට ඒ නීතිය තියෙනවා කොහොම තියෙනවා ඔයාලගේ නීති ඇත්ත නමුත් ලංකාවේ නීති දෙකක් නේ තියෙන්නේ සිංහල මනුස්සයර වෙන නීතියක් මුස්ලිම් මනුස්සයර තව මිනිස්සයක් අපි කිහිම කියලා කවදාත් ඔයාලට හඳු වෙලා තියෙද නමුත් ප්‍රසිද්ධ ස්ථානයක මහත්ව විදිහට වැඩේ කරන්න එපා කවදාවත් ඒක ඇත්තටම ගැටලුවක් තියෙනවා ඔයාගේ ප්‍රයිවසි එක තියෙනවා නෑ හරි නංගියා අපි යන්න මේ